Kamja City managed to pick up three of the grenades thrown by the terrorists and hit them back with it. However, with the fourth hand grenade, he was not so fortunate, and while he had picked it up and was about to fling it back to them, the grenade exploded in his hand. He lost one arm and an eye in the explosion. From war hero to lottery ticket seller. The Sunday Leader, Sunday, May 14, 2017, review. Kayunath Kriyanvite Tata Venuin Tamunge Ehak Atat Ahimikarekat Soldatuek Adha Parak Parak Gane Gihilla Ticket Ekak Vikunana Samvedaniya Potak Kenai Ekathawa Kuthin Ibon Vasanawan Supurudu Lengata Kamin Hei Supurudu Unusumat Ragena Mama Nadum Flower Niyo Honga Kallekin Hambena Beruna Jeevithe Hongak Deval Muna Prashna Kandolo Hasaral Sielu Dema ජීවිතේ එළියෙන් ඇතුළට වගේම ඇතුළෙන් එළියටත් වෙනස් වුණා. ඒ වගේම තමයි මට යම්කිසි අධ්‍යාපනයේ හදාරන කාන්තාවක් ආවස් ඉස්සරහට ඇවිල්ලා සංවේදීනීය දෙයක් කිව්වා. මෙහෙම මෙඩිකල් කන්ඩිෂන් එකක් තියෙනවා, මෙහෙමයි මෙහෙමයි. ඒ වුණා මට එක දෙපාර තුන්පාර කියුවොත් විතරයි මට තේරෙන්නේ. ඉතින් කමක් නැහැ, ඔයාලා කොයි වගේ තත්ත්වයක හිටියත් මේ අද කාලේ වර්තමානයේ තාක්ෂණයේ දිනුනුයි එකම දේ මේ අපේ වීඩියෝ එකක් පවා අපේ රෙකෝඩින් එකක් පවා එතනම වට තේරුම් යන තාක්කල් වල ලිසන් කරන්න. ඒ වගේම තමයි අලුත්ෙන් දෙයක් ඔයාලා කියවනවනම් ඒක පළවෙනි රීඩින් එක ෆාස්ට් රීඩින් එක කියවන එක කියන්නේ අමු ඩිෆිකල්ට් වර්ඩ්ස් එහෙම ඩික්ෂනරියෙන් බල බල attempt එක break කර කර කියවන්න එපා. එකපාර හයියෙන් read කරලා දාන දෙවෙනි පාර read කරලා තව family වෙනට තුන්වෙනි පාර read කරද්දි අන්න එහෙම තමයි වැඩක් වෙන්නේ. ඒ වගේම තමයි උදාහරණයක් ගන්න Sherlock Holmes. Sherlock Holmes ප්‍රශ්නයක් විසඳද්දී ඔහු කිසිම දෙයක් දන්නේ නැහැ. ඔහු ඉස්සරහා තියෙන හැමදේම ප්‍රශ්න. ඔහු ඉස්සරහා තියෙන හැමදේම මීදුමක් වගේ confusing. ඒ වුණාට ඔහු බය වෙන්නේ නැහැ. ඔහු තැති ගන්නේ නැහැ. ඔහු පලා යන්නේ නැහැ. ඔහු රොකින් චායක ඉඳගෙන හෙත් වෙලා ගැඹුරින් කල්පනා කරනවා. මොකද කරන්නේ ඊළඟට? මොකද්ද මන් ළඟ තියෙන ක්ලූස්? මෙච්චරයි මේවා පදනම් කරගෙන ඉස්සරහට මං කොහොමද මේවා ෆිගර් අවුට් කරන්නේ? අන්න ඒ වගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ස්ටෙප් බයි ස්ටෙප් යමු. මොකද එක් පළවෙනි පඩිය නැග ගමන් අවසානෙ වෙන්නේ නැහැ. ඉතින් පඩියෙන් පඩිය පියවරෙන් පියවර ආවෙක්කන් යනවා. ඉතින් කතා කරන්න ආවේ 2016 first year first semester higher national diploma in English Sri Lanka Institute of Advanced Technological Education first year first semester examination 2016 full time part time me literature paper එකේ තියෙනවා question number 6 section C short stories the story Uncle Ernest by Alan Sillitoe set in the post-war slums of England illustrates one man's recollection of the past his perception of life and the eventual accusation made against him. Discuss this in relation to the life of Uncle Ernest Wright. ප්‍රශ්නේ තේරුම් ගත්තද? Uncle Ernest සම්බන්ධව ප්‍රශ්නයක් ගොඩනගලා තියෙනවා. මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා යම් කිසි ඔවාව ප්‍රබුද්ධ තත්ත්වයකට ගේන්නයි මගේ මේ උත්සාහය Wright. ඉතින් මේ Uncle Ernest මේ අතරේ ඇලන් සිලිටෝ ගැන මුලින් අපි දැනගෙන ඉන්න එපා. යම් කිසි දෙයක් ඇලන් සිලිටෝ කොහෙද ඉපදෙන්නේ? ඇලන් සිලිටෝ ඉපදෙන්නේ එංගලන්තේ. ඇලන් සිලිටෝ කාලේ ඇත්තටම ඇලන් සිලිටෝගේ තාත්තා පියා වර්කින් ක්ලාස් එකට අයිති පුද්ගලයෙක්. දැන් උදාහරණයකට එංගලන්තේ ওই ක්ලාස් ඩිවිෂන් එකක් තියෙනවා, ක්ලාස් බ්‍රේක් එකක් තියෙනවා. උදාහරණයක් සරලව මේ අපර් ක්ලාස්, මිඩල් ක්ලාස්, වර්කින් ක්ලාස් එකද ඔය වර්කින් ක්ලාස් එකේ තමයි එයාගේ පියා. ඒ වගේම තමයි එයත් ඉතින් ඉපදෙද්දි ගොඩක් ඔය දුෂ්කරතා අම්මාද්දී. ඒතර එයා වර්කින් ක්ලාස් එකේ කෙනෙක් හින්දා එයා තරම් අනිත් කට්ටිය උදාහරණයකට අනිත් කට්ටිය අනිත් රයිටර්ස් මේ වගේ මේ වර්කින් ක්ලාස් එකට රිලේට් වෙච්ච එයාලට අදාළ වෙච්ච ප්‍රොබ්ලම්ස් ගැන ඇඩ්‍රස් කරන්න දන්නේ නැහැ. උදාහරණයක් TS එළියට බෑ. මොකද එක්ස්පීරියන්ස් එකක් නැහැ මේ ඇලන් සිලිටු ඇංගිම්ම පොඩි කාලේ ඉඳන් ඇලන් සිලිටුට මතක හිදීට වයස අවුරුදු 14 වෙද්දී ඇලන් සිලිටුට දුෂ්කරතාත්මක ආසල් ජීවිතය අතාරින්න වෙනවා, රස්සාව කරන්න වෙනවා. අන්නේ එහෙම
අන්න ඒ ජීවිතේ පාදක කොටගෙන මේ වර්කින් ක්ලාස් එක ගැන තමයි ආ වැඩිම ඇඩ්‍රස් කරේ. ඒ වර්කින් ක්ලාස් එකේ අනිත් කට්ටිය විසින් මේ වර්කින් ක්ලාස් එකට පමුණන වදහිංසා වර්කින් ක්ලාස් එකට වැඩ කරන ඔය කාණ්ඩයට වැඩ කරන ජනතාව හරි ජීවිපිකාරයක් වගේ තමයි වැඩ කරන ජනතාවට වෙන සමාජ අසාධාරණ එයාලට පංගු පේරුවක් වෙන හැටි අන්න ඒක ඒ වගේ තමයි ඔෆිෂියල්. ඒ කියන්නේ මේ ගවර්න්මන්ට් එක රජයේ සහ එයාලට වෙන විවිධකට යුතු ඇලන් ෆිලිටෝ එක්වරක් නෙමෙයි දෙවරක් නෙමෙයි තෙවරක් නෙමෙයි කලෙක්ෂන් ඔෆ් ෂෝට් ස්ටෝරිස් කෙටි කතා මාලාවක් ඔහු නිකුත් කරනවා. ඒ කෙටි කතා මාලාවේ නම තමයි ද ලොง ඩිස්ටන්ස් රනර් ලෝන්ලිනස් ඔෆ් ද ලොง ඩිස්ටන්ස් රනර් කෙටි කතා මාලාවේ මේ නම තමයි. ওই කෙටි කතා මාලාවේ එක් කෙටි කතාවක් තමයි අන්කල් ඇර්නස්ට්. කියන්නේ ඇත්තටම මේක මේ ඔහුගේ අංකල් කෙනෙක් කියලා එයාගේ නම වෙනස් නෙමෙයි. හැබැයි ඒ අංකල්ස්ට වෙච්ච සිදුවීම අලලා ඒක ඒ විදිහටම අංකල් ඇර්නස්ට් ද ලෝන්ලිනස් ඔෆ් ද ලොง ඩිස්ටන්ස් රනර් කියන කෙටි කතා මාලාවේ එක කෙටි කතාවක් විදිහට ඔහු අන්තර්ගත කරා. ඒකිනුත් ඔහු හයිලයිට් කරේ වර්කින් ක්ලාස් එකේදී. කියන්නේ වර්කින් ක්ලාස් එකේ සිදුවන සමාජ අසාධාරණේ ඔහු හයිලයිට් කරලා පෙන්වනවා. ඒ වගේම තමයි යුද්ධයේ තියෙන දැන් මං කලින් අර කියවපු ආටිකල් එකේ පවා යුද්ධයේ තියෙන ෆියුටිලිටි එක නිස්සාර භාවය හයිලයිට් කරලා දුන්නා. FUTILITY ෆියුටිලිටි. හරි. ඉතින් මෙතන ප්‍රශ්නය අහලා තියෙන්නේ the story uncle learns by alan filito did that three question six the story uncle learns by alan filito alan filito ගේ uncle earns කෙටි කතාව set in the post war slums of england post war slums of england slums කියන්නේ මුඩුක්කු වගේ අර shanties එකට එක ළඟ ගෙවල් තියෙන්නේ. අර කොළඹ එහෙම ගියා නම් තේනම් කොළඹ හත නෙමෙයි මුඩුක්කු වගේ තියෙන අනේ ස්ට්‍රක්චර්ස් කියන පැත්ත කියන එක. පෝස්ට් වෝ කියන්නේ යුද්ධෙන් පස්සේ. ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ සහ දෙවෙනි ලෝක යුද්ධේ පටන් ගන්න ඔන්න මින්. ඔය කාලේ අතර තුර අලලා ලියවුණු එකක් මේ කියනවාද මේ කෙටි කතාව set in the post war slums of england. කියන්නේ පෝස්ට් වෝ කියන්නේ පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ slums කියන්නේ මුඩුක්කු. එංගලන්තේ මුඩුක්කු පාදක කරගෙන දැන් උදාහරණයට කොහොමද great expectations by charles dickens පොත කියෙවෙ නැත්නම් ෆිල්ම් එක බලනන් තේරෙනවා ලන්ඩන් කියන්නේ එංගලන්තේ කියන්නේ හැමෝම හිරු නොබසින දේශය හැමෝම අල්ලගත්තා යට විජිත කරගත්තා. ඒ වගේම තමයි එංගලන්තේ කියපම මේ සුද්ධ ඒ ක්‍රිකට් තියෙන්නේ එංගලන්තේ. එංගලන්තේ කියන්නේ මහත්මයලා ඉන්න රට, the notion of gentility, gentlemen's line රට, gentle ladies line රට එහෙම හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ඒ ලන්ඩන් වල කොච්චර මුඩුක්කු වගේ ලන්ඩන් වල ඒ cross section of ලන්ඩන් පින්නනවා මාළු කපලා මස් කපලා හැමතැනම මිනිස්සු මැස්සෝ හරි අප්‍රසන්න. අර මාළු මාකට් එක වගේ lowest complex එක පවා හරි ඒ තරම් ලස්සනක් නැහැ කියන තරම් උජාරුවක් නැහැ කියන එක මේ කනේ පාර චාස් ඩිගස් ගහන. ඒ වගේ තමයි අනිත් පැත්තේ මේ ඇලන් ෆිලිටෝස් පවා මෙන්න මේ අංකල් ඇර්නස්ට් හරහා කනේ පාර ගහනවා. ඉලස්ට්‍රේට්ස් වන් මෑන් රිකලෙක්ෂන් ඔෆ් ද පාස්ට්. එක පුද්ගලයෙක්ගේ රිකලෙක්ෂන් ඔෆ් ද පාස්ට් අතීතාවර්ජනයක් his perception of life ඔහු ජීවිතයේ සම්බන්ධව ධර්ම ආකල්ප and the eventual accusation made against him saha avasane outa samaje visin godana gana abhuta chodana accusation abhuta chodana discuss this in relation to the life of uncle Ernest. me uncle Ernest ki jeevithe alala සාකච්ඡා කරන්න ඕන. ඔක තමයි ප්‍රශ්නේ 2016. හරි එක පාරම ලුඩ ගියේ නැත්නම් මම ආයි පාරක් කියන්නම්. කිසිදයක් පිට කලබල වෙන්න එපා. සංවේදී තන සංවේදී විලා අපිත් මනුස්සව වශයෙන් වාඩ දවක් කරනවා. ඉන්න කිසිදේ කලබල වෙන්න එපා. කලබල නමුනා කියලා කොරස් කටේ අද දාගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඉතින් මේ ඇලන් ෆිල්ඩෝ කියන්නේ වයස අවුරුදු 82ක් ආයු වලඳලා 2010. ඒ කියන්නේ මීට අවුරුදු 7කට කලින් 2010 තමයි ඔහු අවව ප්‍රාප්ත වුණේ කැන්සර් එකකින්. ඉතින් මොහු මේ ඇත්තටම
the loneliness of the long distance run නම් එකේ ටිකක් අමාලා. ඔහු චිත්‍රපටයකට චිත්‍රපටයේ ඔහුම ස්ක්‍රිප්ට් එක ලියලා චිත්‍රපටයකට හරහා එලි දක්වලා තියෙනවා, චිත්‍රපටයකට නගලා තියෙනවා. ඉතින් the loneliness of the long distance run එක තමයි මේ කෙටි කතා මාලාවේ නම. ඒ කියන්නේ main work එකේ title එක the loneliness. loneliness කියන්නේ තනිකම. of the long distance run. long distance කියන්නේ දිගු දුවන ධාවකයා. දිගු දුර දුවන ධාවකයා. දැන් අපි ජීවිතේ දුර නෙවෙයිද දුවන්නේ. ජීවිතේ ඉතින් අපේ සිහිනයක් නෙවෙයි. හෙට උදේම අපදිවි යා යුතු වෙයි. ගුණදාස්ත අපගේ මහත්මයා එහෙම කියනවා. ඉතින් ජීවිතය කියන්නේ ආමග කෙටි, යා යුතු මග දුරයි, නුවණැති සිතින් තරණය කළ යුතුයි. ඉතින් ජීවිතය කියන්නේ දිග දුරක් ධාවනය කරන අප හැමෝම ජීවිතේ ධාවකයෝ. ඉතින් ওই ධාවනය කරද්දී අපිත් එක්ක එකට දුවන කට්ටිය ඉන්නවා. එයාලා ලෙඩ වෙනවා, එයාලා නැති වෙනවා, එයාලා මැරෙනවා. අපිට තනිකම දැනෙනවා. ඊට පස්සේ අපි ටිකක් හැරිලා බලද්දී අපේ පිටිපස්සෙන් කවුරුවත් එන්නේ නැහැ. අපි ඉස්සරහින් කවුරුත් නැහැ. අපිත් එක්ක එකට දුවන කවුරුත් නැහැ. අපි තනියම දුවලා තියෙන්නේ ජීවිතේ හැරිලා බැලුවොත්. ඉතින් මේ සංවේදී සහ යථාර්ථවාදී දේ loneliness තනිකම හුදෙකලා කියන එක අලලලා ලොකු දෙයක් කෙටි කතා මාලාවක් නම රචනා කරලා තිනවා. කවුද? ඇලන් සිලිටෝ අපේ ලේඛකයා. The title of the main work, The Loneliness of the Long Distance Runner, evokes a great understanding submerged in the surface of people running the life's race not for the win but for the mere sake of running with acute pain and shame. මිනිස්සු දිනන්න දුවන ගමනක් නෙමෙයි අපිට පේන්නේ. මේ ජීවිත ගමන දිනන්න දුවන ගමනක් නෙමෙයි. හැල්මේ දුවනවා, නොදුවා බැරි කමට දුවනවා. ඉතින් නැවතත් අපි එනවා නම් 2016 paper section 3 short stories වලට question 6 the story uncle lanus by alan silico set in post war slums of england and meethi ගොඩාක් වචන තිබ්බට ඔයාලා අදාළ දේ විතරක් ගන්න. තේරෙනවද? සරලව මිලි කියලා තියෙන ද ස්ටෝරි අන්කල් ඇර්නස්ට් බයි ඇලන් සිලිටෝ සෙට් ඉන් ද පෝස්ට් වෝර් ස්ලම්ස් ඔෆ් එංගලන්ඩ්. ඒකට මේ කතා පාදක වෙලා තියෙන්නේ එංගලන්තයේ පළවෙනි ලෝක යුද්ධෙන් පස්සේ. ඒ කියන්නේ පෝස්ට් වෝර් පෝස්ට් කියන්නේ පසු පෝස්ට් පේඩ් පසු පළවෙනි ලෝක යුද්ධෙන් පසු කාල සීමාව අලලා අන්කල් ඇර්නස්ට් රචනා කරලා තියෙනවා. ඇලන් සිලිටෝ ඒකෙන් ඉලස්ට්‍රේට් වෙනුම් කරන්න වන් මෑන්ස් රිකලෙක්ෂන් ඔෆ් ද පාස්ට් එක් පුද්ගලයෙක් රිකලෙක්ෂන් කියන්නේ ආවර්ජනය ඔෆ් ද පාස්ට් වන් මෑන්ස් රිකලෙක්ෂන් ඔෆ් ද පාස්ට් එක කියන්නේ ඒක අපි මොනවද මේ හරහා කියන්න තියෙන්නේ පාස්ට් මෙමරිස් පාස්ට් ලයිෆ් ඔහුගේ අතීත ජීවිතය ඔහුගේ අතීත මතක ඊපස්සේ දෙක හිස් පර්සෙප්ෂන් ඔෆ් ලයිෆ් ඔහු ජීවිතය ගැන දකින්න ධර්ම ආකල්ප හිස් පර්සෙප්ෂන් ඔෆ් ලයිෆ් ඊපස් තුන and the eventual accusation made against him saha ohuta social accusation ohuta me samajayen ena chodanawa onna oy thuna ekenne ek past oge past life ekena naththam past memories gana katha karanna one deka perception of life o jeevithaye sambandha dharana aakalpa liyanna one thuna social accusation ohuta godanagena samaja asadharana api liyanna discuss this in relation to the life of uncle Linus. මේක uncle Linusගේ ජීවිතය සම්බන්ධව කතා කරන්න. ඉතින් ඕනම කෙටි කතාවක සුරංගනා කතාවක නව කතාවක තියෙනවා ඉන්නවා කුමාරයෙක් කුමාරිකාවක් මෙතෙන් ප්‍රධාන චරිතයක් ඉන්නවා uncle Linus. uncle Linus හරහා Alan Silito කතා කරන uncle Linus පාදක කරගෙන uncle Linus කියන්නේ reference point එකක්. reference point එක uncle Ernest reference point එක කාටද uncle Ernest නියෝජනය කරනවා මේ ලෝකේ ඉන්න හැම සොල්දාදුවෙක්ම මූණ පාන සිද්ධියක් හැම සොල්දාදුවෙක්ම නියෝජනය කරනවා uncle Ernest හැම සොල්දාදුවෙක්ටම තියෙන නොකිය කතාව uncle Ernest හරහා කියන්න පෑන අපිට ගන්නවා Alan Silito ඇත්තටම දැන් මම කලින් කියවුවා ඔයාලට Sunday leader එකේ Sunday May 14 2017 review එකක්.
Chandrasiri managed to pick up three of the grenades thrown by the terrorists and hit them back with it. However, with the fourth hand grenade, he was not so fortunate, and while he had picked it up and was about to fling it back to them, the grenade exploded in his hand. He lost one arm and eye in the explosion. හසලක ගාමිණීගේ කතාව වගේම තමයි චන්ද්‍රසිරිගේ කතාවත්. චන්ද්‍රසිරි ඉන්න තැනට තමුන්ගේ සෙබල කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා ආමේ හෑන්ඩ් ග්‍රෙනේඩ් අත් බෝම්බ හතරක් ගහනවා. අත් බෝම්බ තුනක් මොස්සලා චන්ද්‍රසිරි කොටින්ගේ පැත්තට ගහනවා. හතර වෙනි එක උස්සලා විසි කරන්න හදද්දි මේක අතේ පුපුරනවා චන්ද්‍රසිරිට. දකුණු අතයි දකුණු ඇයි දෙකම නැති වෙනවා. ඔව් අද පාරක් පාරක් ගන්නට ගිහිල්ලා from war hero to lottery ticket seller හැමෝටම ලොතරැයි විකුණනවා. දැන් අපි ඔහුව හඳුනාගත්තා. ඔව් අපි ගාවට ටිකට් පස්ස කරෙක්ද්දි ඔහු කියනවාද මං war hero කෙනෙක්. මං ඔයාලා වෙනුවෙන් සටන් නැදනා. මං ඔයාලා වෙනුවෙන් හැමදේම නැති කරා. කරගත්තා දැන් චන්ද්‍රසිරි ගැතක් නැතුව හැක් නැද කොහොමද චන්ද්‍රසිරි වයිෆ්ට සපෝට් කරන්නේ ෆැමිලි එකට සපෝට් කරන්නේ ඔහුට චන්ද්‍රසිරිට ළමයි ඉන්නවා නේද චන්ද්‍රසිරිට දැන් අතක් නැති වුණා හැක් නැති වුණා කියලා රජයෙන් ඔහුට වෙනම ප්‍රොවිෂන් එකක් දෙනවද නැහැනේ මේ රජයම තමයි චන්ද්‍රසිරිව යුද්ධයට යැව්වේ ඒ වගේම තමයි මේ රජයම තමයි චන්ද්‍රසිරි නොසලකා හරින්නේ මොකද දැන් බස් එකේ චන්ද්‍රසිරි අවුත් කවුරුරි නැගිල්ල සීට් එකක් දෙනවා චන්ද්‍රසිරිට සෝ සමාජයේ අවධානයක් යොමු වෙනවද නැහැ සමාජයේ අසාධාරණයට චෝදනාවට දැන් කට්ටිය කියයි චන්ද්‍රසිරි ටිකට් එකක් හරි විකුණන ජීවත් නොවුනොත් එහෙම ඔය අතකුත් ඇහැකුත් තියාගෙන කකුල් දෙකකුත් තියාගෙන නිකන් ඉන්න වැඩක් කරන්නේ නැහැ අර කෙලේ ගුණයක් නැති සමාජයක් ඉදිරියට හරිම ලේසි මුල අමතක කරලා කතා කරා මුලට ගරහන ගහේ අවශ්‍ය කිටි මුල අමතක කරලා කතා කරන හරිම ලේසි ඉතින් අන්නේ එහෙමයි සෝෂල් ඇකියුසේෂන් ඔය තුන්වෙනි පොයින්ට් එක සෝෂල් ඇකියුසේෂන් ඔය සෙබලාට සෝෂල් ඇකියුසේෂන් එක එන්නේ අපි බලමු එහෙනම් මෙතන පාස්ට් මෙමරිස් හරි ඇත්තටම දැන් ඔයා මුලින් ෂෝට් ස්ටෝරි එක කියවලා තියෙන්න ඕනේ නැත්නම් ෂෝට් ස්ටෝරි එක අහලා තියෙන්න ඕනේ මෙතන මොකද්ද වෙන්නේ කියලා තියෙනවා දැන් මම සරලව ඕනනම් ඔයාලට ඉංග්‍රීසි වලින් මේ ෂෝට් ස්ටෝරි කියවන්න This short story comes from Alan Filito's The Loneliness of the Long Distance Runner. That's the name of the publisher, which is The Loneliness of the Long Distance Runner. He said, I'm going to tell you about it. I'm going to tell you about it. Uncle Ernest. Uncle Ernest is a lonely man who makes a living as a freelance upholsterer. Uncle Ernest, how the? Uncle Ernest, I'm going to යුද්ධ යුද වැදුනා තමුන්ගේ කට්ටියත් එක්ක ඔය ට්‍රෙන්ච් වෝ එකක් තියෙන අගල් කපලා හැම යුද වැදුන පළවෙනි ලෝක යුද්ධය කියන්නේ ලෝකයේ දෙපැත්තකට බෙදිලා යුද වැදුන සමය ඒකේ ඔය අගල් වල ඔය විච් සටනේ අංකල් ඇනස්ගේ සෙට් එකම මැරුණා ප්‍රංශෙදි අංකල් ඇනස් එංගලන්තේ ඉගෙන ඒනට විවිධ විවිධ රටවල් වල ගිහිල්ලා නේ ෆයිට් කරේ ඔය ප්‍රංශේ ක්‍රියාන්විතයේදී අංකල් ඇනස්ගේ සෙබල සෙට් එකම ටීම් එකම නැති වුණාට අංකල් ඇනස් මැරුණේ නැහැ Uncle Ernest is a lonely man who makes a living as a freelance upholsterer. ඉතින් මෙහෙම යුද්ධේ නොමරන Uncle Ernest ඉතින් මැරිලා. ඔව් හැමදාම වැඩ කරන upholsterer. ඉගෙන ඔය කුෂන් හැම ඔය ඔය තිනන් සෝෆා හැම ඔයාලා දෙහිම බැල සෝෆා එකක් ලක්ෂයයි 1.5යි 2යි 2ම ආ. ඉතින් ඔය සෝෆා වල කුෂන් අල්ලන වැඩේ තමයි Uncle Ernest කට එක තද රස්සාවක්. His wife has long deserted him and his only family have moved away. ඔහුගේ මේක හරි කියන්න ඕන නැති හැමෝටම තේරෙන දෙයක් දැන් හිතන්න චන්ද්‍රසිරි අතක් පයක් නැදිනා සමහර කලාට බින්ද පවහක බලලා යනවා තෑරලා දාලා යනවා තමුන්ගේ උන්ගේ ෆැමිලි එක වුණත් දාලා යනවා ඉතින් ඔය ත්‍රීල ලැබුණ පිටිපස්සෙ ගහලා දෙනවනේ නැතිද නැතිදා නැති අය ඇතිදා කුමටද කියලා Ernest Brown had seen most of his friends die amongst the fire of the First World War and the advent of the Second World War brings back reminders that he should not have survived the First War. Ernest Brown, Uncle Ernest, nama digatama kiyenawana Uncle Ernest nama sampurnama Ernest Brown. Ernest Brown had seen most of his friends die amongst the fire of the First World War.
ඔගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම වගේ පාහේ මැරන. And the advent of the second world war brings back reminders that he should not have survived the first war. ඒක දෙවන ලෝක යුද්ධ පටන් ගත්තේ අංකලා නැස්ත හිතෙනවා. අපරාධ මම පළවෙනි ලෝක යුද්ධේ තංශදි මැරනවා නම් එකක් කියලා හිතෙනවා. ඇයි දෙවන ලෝක යුද්ධේ අංකලා නැස්ත සටන් වදින්න හැකියාව උන්නේ සටන් වදින්නේ කා වෙනුවෙන්ද සටන් වදින්නේ ජීවත් වෙන්නේ කා වෙනුවෙන්ද අංකලා නැස්ත බලාපොරොත්තු නැහැ යාළුවෝ නැහැ ආරක්ෂා කරන්න නඩත්තු කරන්න පවුලක් නැහැ ජීවිතේ ෆෝකස් එකක් නැහැ අපි ඒ සම්පයෝග දුක්ඛ පියේ විපයෝග දුක්ඛ to be separated from the pleasant is suffering every day he visits the local cafe for his dinner හැමදාම අංකල් ඇනස්ට් යනවා මේ ටවුන් එකේ තියෙන කැෆේ එකට මොකටද ඩිනර් එක කියන්නේ ප්‍රෑකෑම නෙමෙයි මිඩ්ඩේ එංගලන්තේ මිඩ්ඩේ දවල්ට ගන්න ආහාර වේලට කියන මොකද ඒකට කියන්නේ ඩිනර් කියලා තියෙනවා උදේ ගන්න එකට කියනවා බ්‍රෙක්ෆාස්ට් කියලා දවල් ගන්න එකට කියනවා ඩිනර් කියලා හවස ඉවිනින් එක ගන්න එකට කියනවා සපර් කියලා ඉට් ඉස් අ පාර්ට් ඔෆ් හිස් රුටින් ඔහුගේ ජීවිතයත් එක්ක බැඳෙන එක කොටසක් රුටින් දැට් ඉස් ඩිස්රප්ටඩ් බයි ද රයිවල් ඔෆ් ටූ යංග ගර්ල්ස් ඔෆ් වෙල් ඇන්ඩ් බිලෝ ඉතින් ඔහුගේ ඔය ඩිනර් එක එක දවසක් හදිසියෙම ඩිස්ටර්බ් වෙනවා ඒ වයිස් අවුට් 12 සහ අයි බාල කෑන් ළමෙක් එමේ එයා කන්න යත්ති එයාගේ සීට් එකේ එයා වෙන්න ඉඳ ගන්න තැන ටේබල් එකේ ඉන් ගෑන් ළමයි ළමෙක් ඉඳගෙන the youngest is seated at a table while the eldest goes to the counter to purchase cookies hari මියා ගෑන් ළමයි දෙන්නගෙන් වයස අවුරුදු 12 එකේන කවුන්ටරයට ගිහිල්ලා යනවා තේ දෙකක් ඕඩර් කරන්න පොඩි එකේන අකලනස්ටි ටේබල් එකේ ඉඳගෙන. ඉතින් when she returns an argument ensues as the youngest girl demands cake. The eldest responds by saying that if she bought the cake then they would not have their bust their home. ඉතින් දැන් පොඩි කෙල්ල ඉල්ලනවා තේකට අමතරව කේක් එකක් අමු කියලා ඊට පස්සේ ලොකු කෙල්ල කියනවා කේක් කෑවොත් අපිට බස් කියන සල්ලි මදි වෙනවා ඉතින් ඔන්නෝම යම්කිසි සංවාදයක් වාග්ධර්මයක් ඇති වෙනවා මේ ගෑල්ලම දෙන්න ඉස්සරහම කෙලවනොත් නොදෙනොත් මේක ඇදිලා යනවා අවධානය ඇදිලා යනවා Anna's fine seems to have drawn into the argument and goes off to buy them some cake and gives them 6 pence for their bus fare home. ඉතින් අංකල් Anna සම්තිමේදී එයාලට කන්නක් දරන් දෙලා pence 6ක් දෙනවා පස්සේ කියන්න. After this encounter, the girls turn up from time to time and Anna treats them to dinner and buys them presents. To Anna's, they are the daughters that he never had and they bring life and light into this empty life. ඉතින් මෙන්න මේ පුංචි වුණත් සිදුවීම අංකල් ඇනස්ගේ ජීවිතේ ලොකු රිපල් එකක් ලොකු පෙරලියක් කරනවා ජීවිතේ මොකද අංකල් ඇනස් හුදෙකලාවේ සිටි මිනිස්සෙකුට හුදෙකලාවේ සිටි මිනිස්සෙකුට දැන් අපි වුණත් අපිට වඩා වයසින් වැඩි අපිට වඩා එක්ස්පීරියන්ස් එකකින් වැඩි අපිට වඩා එක්සකියුටිව් ලෙවල් එකේ ඉන්න කෙනෙකුට ඇඩ්‍රස් කරන්න බය වුණාට මෙතන පොඩි ළමයි දෙන්නේ ඇයි පොඩිම ළමයි දෙන්නේ පොඩි ළමයි දෙන්නේ කෝ ජීවිතේ නේ ඕල් ලීසින් කතා කරන්න පුළුවන් ඔහු එයාලට කන්න ආරන් දීලා එයාලා කනවා දිහා බලලා එයාලා සතුටක් ලබ ඔහු අංකල් එන සතුටක් ලබනවා අපි වුණත් ඒ දාන්සල්ලෙන් පවත්න්නේ ඒකෙන් අපි නිරාමිස සතුටක් ලබනවා අනිත් කට්ටියට කැම වේලක් දීලා ඉතින් ඒක සල්ලි වලට ගන්න බැරි දෙයක්. Money cannot buy that sort of satisfaction in life. ඉතින් සල්ලි වලට කරන්න පුළුවන් දේවල් තියෙන සල්ලි වලට කරන්න බැරි දේවල් තියෙනවා. ඉතින් බලන්නකෝ මේ ඇලන් ෂීටෝ සමාජයේ තවත් විදිහකට ඛණ්ඩනය කරලා පෙන්නනවා. ඒ කියන්නේ සල්ලි තියෙන කට්ටියට දැන් අංකල් ලැනස් කියන ලොකු සල්ලිකාරෙක් නෙමෙයි. උන්ට එදා වේල සල්ලි කරගන්න සල්ලි ඇතිපා. ඉතින් අංකල් ලැනස් සල්ලි දීපට සතුට නෑ. ඉතින් සතුට සංවාදයේ කම්පැනි එක මිතුරු ඉන්න කට්ටියට සමරක් කළාම සල්ලි නෑ. ඉතින් බලන්නකෝ නේ විශ්ව චක්‍රයක් විදියට යන හැටි. ඒක කොයි හරි අඩුවක් තියෙන හැටි. ඒක මේ ලේකේ කියා පෙන්වා දෙන හැටි. ඉතින් අංකල් ලර්නස් ජීවිතේ වෙනස් වෙනවා. අංකල් ලර්නස් ඔවුන්ට සල්ලි දීලා ඔවුන්ට කැම දීලා ඊට පස්සේ ඔවුන්ගේ අංකල් ලර්නස් ලබනවා. ඒ අංකල් ලර්නස් ජීවිතේ
නැති එකම දේ මොකද කම්පැනි එක කම්පැනියන්ෂිප් අර ලෙංග දුකම කාට හරි කතා කරන්න කියනවා ඒ සංකලනස ඔහුට ඔය ගෑන් ළමයි දෙන්නට කතා කරන්න කතා කරන්නේ කොහොමද two little girls කියලා little girls අංකලස මොනවද තමුන්ගේම ගෑනු දරුවන් දෙන්නේ කොයි තමුන්ගේ දරුවන් වගේ ඔවුන්ට සලකනවා but this relationship does not go unnoticed and it is not long before he is spoken to and warned of using අද කාලේ වුණත් හොඳ දෙයක් වේවා නරක දෙයක් වේවා දන්සලක් වේවා තොරණක් වේවා අන්තිමේදී සමාජයේ බලාගෙන ඉන්නවා සමාජයේ ප්‍රශංසා කරනවා වගේම ගොරවනවා අංකලර්නස්ටත් මේ හැමදාම මේ සිදුවීම හැමදාම මේ පොඩි ළමයි දෙන්න අංකලර්නස් කැමරම් දෙනවා කැපේටි කට්ටිය බලාගෙන ඉන්නවා පාස්වර්ඩ් එකක් කට්ටිය බලාගෙන ඉන්නවා පොලිසියට කම්ප්ලේන්ට් එකක් යනවා this destroys earnest who turns to drink to drown his sorrow and blot out the anger that consumes him uncle ernest issara deep shallwele thanikama nisa eh ættaram drinking bebadukama oy bebadukama gana menmewa lakshana deyak statement ekak quote ekak thiyena drinking is not a disease bebadukama porawa kiyanne oka disease ekak viyadiyak neme viyadiyak neme eka ledak neme it is only the symptom of a disease eka රෝ ඒක කියන්නේ බේබදුකම රෝගයක් නෙමෙයි ඒක රෝග ලක්ෂණයක් විතරයි. ඇයි ඒ? දැන් මිනිස්සු බොන්නේ යම් ප්‍රශ්නයක් වුණාම හිත ඇවුලක් වුණාම කායික අසහනයක් තියෙනවා හිරිවැටලා බෙහෙතක් ගන්නවා. ඊට මානසික අසහනයක් වුණාම මනසට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බැරි වුණා කට්ටිය බීමට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ බීමට ඇබ්බැහි වුණාම තමයි ප්‍රශ්නේ අමතක කරන්න බැරි ප්‍රශ්න පාව අර කායිකව අර නිින්ද ඇවිල්ලා ඒක අමතක කරලා බ්ලිස්ෆුල් ස්ලීප්. ඒකෝට යාළුවා අර ප්‍රශ්න හමු වෙ කෙනෙකුට නිින්දක් ලබන්න පුළුවන් නම් ඒක බ්ලිස්ෆුල් ස්ලීප් කියනවා. අන්න ඉතින් අනේක ඉතින් කෙනෙක් බොනවා කියන්නේ හැමදාම බොනවා කියන්නේ පාටි එක බොනවා නෙමෙයි. දවසක් බොනවා හෙට බොනවා නැත්නම් ඔක ජීවිත හැමදාම දිගටම අකණ්ඩව වෙනවා නම් අන්න ඒකට තේරුම් ගන්න ඕනේ මේ පුද්ගලයාගේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් මිනිහා කියන්නේ නැතුව ප්‍රශ්නයකින් තේරෙපෙමි ඒ ප්‍රශ්නයෙන් දිනපතාම මේ අසාර්ථක බොන්නේ ඒ ප්‍රශ්නේ බේරිලා යන්න ධර්ම අසාර්ථක උත්සාහයක් හැමදාම දිනපතාව කරන්නේ. But this relationship does not go unnoticed and it is not long before he is spoken to and warned of policy. Policy is a minute. Uncle Ernest, Sami, Punji Lamai Din Atharavana Ganu Denu, E Lingatu Ganu Denu, Verdi Vidira Arthasata Negarla, Minisu Policy Degi, you know, this thing aim at Kripawa, Uncle Ernest, Dekak, Ikatakim Pain, Nekak, Gudak, Dukak, Hethin, Ogi, 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 ඉතින් නැති ඔහුගේ අර පහළුවේ කාන්සිය මහන්සිය බේබදුකම ඔහුගේ ජීවිතයේ යම්කිසි අරුතක් ආවා ඒ අරුත අපුින්දා ඒ අංකලෙනස් පිළි බේබදුකම බීමත්කම නතර කරලා ඒ සල්ලි නතර ළමයින්ට කන්න එඩියුකේෂන් එකට එහෙම හෙල්ප් එකක් කරා ඉතින් ඒකත් නැති වුණා ඒ කම්පැනියන්ෂිප් එක නැති වුණා ඒකේ පේන් එක තියෙනවා සා අමුතු චෝදනාවක් කරා මේ ළමයින්ගෙන් අයි ප්‍රයෝජන ගන්නවා ළමයිව වැඩි පාරේ ගෙනියනවා කියලා අංකල් ලර්නස් ඇඟිල්ලක් දික් කරලා කතා කරා ඉතින් පේන් එකට අමතරව අංකල් ලර්නස් ෂේම් එක ලැජ්ජාව ආත්ම ලැජ්ජාව ගා අංකල් ලර්නස් දී සෙල්ෆ් එස්ටීම් එකට පර්සනල් ඩිග්නිටි එකට ගහපු කනේ පාරක් destroys earnest who turns to drink to drown his sorrow and blot out the anger that consumes him uncle lena sahay bebal kamada revert wenawa uncle lena is a sad and tragic story and that is the way that I read it at the age of 15 uncle lena kiyanne harima tragic story ekak e kiyanne meka ehttarama dukkhantayak shokantayak uncle lena ge chitte sambandha ithin ඔයා මේක අංකල් ඇනස් කියන කෙටි කතාව කියවන්න කිව්වා නම් ඔයාලට මේ ප්‍රශ්නේ උත්තර දෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ උත්තර සපයන්නේ කොහොමද කියලා යම් කිසි ඔයාගේ ප්‍රබුද්ධභාවයක් ඇති කරලා දෙන්න. ඇඩර සෙක්ෂන් 3 ෂෝට් ස්ටෝරි ස්පෙෂන් 6 මයි හැයි හැම වෙලෙම කියන්නේ ඔයාලගේ මනසෙන් කාවා දින්න ඕන නින්දා. ද ස්ටෝරි අංකල් ඇනස් බයි ඇලන් ෆීල්ඩෝ set in the post-war slums of England illustrates one man's recollection of the past ek pudgalayekke
අදිට මතක ආවර්ජනයක් අංකල් ඇනස්ටි හිස් පර්සෙප්ෂන් ඔෆ් ලයිෆ් ඔව් ජීවිතය පිළිබඳ ධර්ම ආකල්ප ඇන්ඩ් ඉවෙන්චුවල් ඇක්යුසේෂන් මේඩ් ඇගේන්ස්ට් හිම් සා අන්තිමේදී අවසන සමාජයේ නැගෙන අභූත චෝදනාව හරි ඉතින් ඔයාලා මේ ෂෝට් ස්ටෝරි එක ගත්තාම දැන් එක පාස්ට් මෙමරිස් ඔහු පාස්ට් ලයිෆ් රිකලෙක්ෂන් ඔෆ් ද පාස්ට් කීපහම් ඔහු අතීත පිළිබඳ ඔහු දන්නේ මොනවද අතීත මතකයක් විදිහට ඔහුට තියෙන්නේ අර මේ ඩෙඩ් ඇන්ඩ් ඩයින් පීපල් ඔක්කොම අර ඔහුගේ යාළුවෝ මැරෙනවා සහ ඩයින් පීපල් මොකද්ද මේ මරණය විතරයි ඔහුගේ යාළුවන්ගේ පීයි පිප්පයක දුක් ඔතු බී සෙපරේට් ෆ්‍රොම් ද ප්ලෙසන්ටි සප්රින් ඔහුට එච්චරයි තියෙන්නේ අතීත ආවර්ජනයක් ඉතින් ඉතින් ඒක හොඳ ආවර්ජනයක් දුක් සුව ආවර්ජනයක් ඔහුට තියෙන්නේ ඉතින් අර නොස්ටැල්ජික් ෆීලිං එකක් ගැන ඔහුට අතීතයේ අනුස්මරණය කරලා වර්තමානයේ සතුටු වෙන්න දෙයක් නැහැ අතීතයේ වර්තමානයේ ඔහුගේ සතුටුකුත් නැහැ අතීතය ගැන ආවර්ජනය කරොත් එහෙම සතුටක් නැහැ ඔහුට ඉතින් මෙතන ඔයාලා මේක පටන් ගත්තින් මේ ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එකේම තියෙන a middle aged man wearing a dirty raincoat. Raincoat එකත් ගැත්තයි who badly needed a shave. මේ රැවුල කපලත් නැහැ. කියන්නේ අන්කල් එනස් මේ ඔහු එයාගෙන බලාගන්නේ නැහැ. ඔහු එයාගේ personality එක personal figure එක ගැන කියා කරන්නේ නැහැ කියන්නේ ඔහුගේ ජීවිතේම උනන්දුවක් ආශාවක් නැහැ. ජීවත් වෙනවට ජීවත් වෙනවා. ජීවිත ගමන හැල්මේ දුවනවා. ඒකයි මේකේ මේන් වර්ක් එකට කියන්නේ the loneliness of the long distance run. ඇයි ඔහු ජීවිතේ හැල්මේ දුවන්නේ loneliness අනිකම. දෙකලා කවුරු වෙනුවෙන් ජීවත් වෙන්නේ ඔහු. අවුලක් නැහැ නඩත්තු කරන්න. ෆෝකස් එකක් නැහැ. ආදරයක් ශ්‍රේණියක් කරනවක් ආගින්වත් නැහැ. ඔහු හිටියද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. පළවෙනි ලෝක යුද්ධේ ඔහු තමුගේ රට වෙනුවෙන් ගියේ. රට වෙනුවෙන් තමුගේ තරුණ කාලේ කැප කරේ රට වෙනුවෙන් තමුගේ ජීවිතයේ හොඳම අවධිය. ෂේක්ස්පියර්ගේ වචනෙන් කියනොත් සම ඔෆ් හිස් ලයිෆ් සම කියන්නේ ලස්සනම ඍතුව. පුද්ගලයෙක්ගේ ලස්සනම ඍතුව. මොකද තරුණ කාලේම කැප කරේ යුද්ධ වෙනුවෙන් රට වෙනුවෙන් ඒ රටවත් ඒ රටේ මිනිස්සුවත් එහම ඌ ගණන් ගන්නේ නෑ. අවලංගු කාසියක් වගේ. අද ඇයි මේ ලෙසේ? Right. ඉතින් මේ a middle aged man wearing a dirty rain who badly needed a shave and looked as though he hadn't washed for a month. ඔහුගේ පෙනුම නිකන් මාසින්වත් නාලාවක් නෑ වගේ කියන්නේ. ඔහුට ජීවත් වීමේ ආසාවක් උනන්දුවක් ලස්සනටින් දීන්නේ ලස්සනට ඉන්නේ කා වෙනුවෙන්ද? ඒ කියන්නේ කාගේවත් ආදරයක් ශ්‍රේණියක් එල්මක් ලබන්නේ නැති පුද්ගලෙක් came out for public lavatory with the cloth bag of clothes folded beneath his arm. Public lavatory කියන්නේ පොදු වැසිකිළියකින් අනෙතෙන් cloth bag එක කියන්නේ මල්ලක තමුන්ගේ ආයුධ කියන්නේ අපෝස්ටර් කියන්නේ අර කුෂන් රිපයර් කරන කෙනා එයාගේ ආයුධ මිටියත් එක්ක අපි ගාකීල ගහගෙන එනවා. ඉතින් ස්ටෑන්ඩින් ෆෝර් මොමන්ට් ඔන් ද ඒජ් ඔෆ් ද පේමන්ට් ටු ඇඩ්ජස්ට් හිස් කැප් ද ක්ලීනස්ට් තින් අබවුට් හිම් ඉට් වස් හී ලුක් කැෂුවලි ටු ලෙෆ්ට් ඇන්ඩ් රයිට් ඇන්ඩ් වෙන් ද ෆ්ලෝ ඔෆ් ට්‍රැෆික් හැඩ් ඊස්ඩ් ඔෆ් ඔෆ් ද රෝඩ්. ඉතින් පාර ආයින්න දෙපැත්ත බලලා විමසිල්ලෙන් කැප් එක ඇඩ්ජස්ට් කරන කැප් එක විතරයිලු ඔහුගේ පිරිසිදු දෙයකට තිබ්බේ ක්ලීන් දෙයකට තිබ්බේ. ඉතින් කැප් එක දැන් මෙතන හරිම කැප් එක හරිම සිම්බලික් කැප් ද කැප් ද ක්ලීනස්ට් තින් අබවුට් හිම් ඒ කැප් කැප් එක හරහා ඇලන් ෆිල්ටෝ කණේ පාර ගහනවා එංගලන්තෙට. එංගලන්ත කියන්නේ මහ ලොකු ප්‍රෙස්ටිජ් එක විතර හැමෝම එංගලන්ත ගැන ලොකු වල හිතාගෙන ඉන්න අර එංගලන්තේ ඇත්තෙම එංගලන්තේ තියෙන්නේ මොනවද අර මුඩුක්කු ඉන්සයිඩ් මුඩුක්කු සමාජ අසාධාරණ රජ යන තේනල් ලොකු කායිනේ පොඩි ගහ පාගල අර තේරවනේ අර ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස් ඉන් පවර් ඉන් එංගලන්තේ ලන්ඩන් කැපිටල් එක කොච්චර කැත තැනක්ද කියලා. ඉතින් ඒ ආ පින්තූර බලන්න ඒ කාලේ ඉංගලන්තේ කොච්චර අප්සෙට් ෆේස් එකක්ද කියලා පොඩි අයිඩියාවක් ගන්න අන්න ඒකට තමයි මේ කණේ පාර ගහන්නේ. ඉතින් මේක තමයි අංකල් ලර්නර්ගේ පාස්ට් මෙමරිස් අංකල් ලර්නර්ස්ට තියෙන පාස්ට් ලයිෆ් එක අදිටිය ආවර්ජනය කරන දෙන්නේ අර මැරිච්ච සහ මැරෙන මිනිස් අර යුද්ධයේ යම හිදි මතක විතරයි. ඉන්නේ දැක්කත් බය වෙලා හැරෙන කින්නේ. ඉතින් අංකල් ලර්නර්ස් මේක කියනවා ඔහුගේ අතීතේ කොයි වගේද කියලා. අතීතේ වැකියුම් එකක්. වැකියුම් කියන්නේ අතීතේ එම්ටි. ඒක අනාගතේ කොයි වගේද කියලා. අනාගතේ ෆොග් එකක්, මීදුමක් වගේ. දැන් අතීතේ
වැකියුම් එකක් කියන්නේ අතීතයේ හිස් කියන්නේ අතීතයේ ඔහු විනාශ කරගෙන වේස්ට් කරගෙන ඉන්නේ අනවශ්‍ය යුද්ධයකින් හයිලයිට් වෙන්නේ මේ යුද්ධේ නිෂ්කාරභාවය තීම් එක ෆියුටිලිටි ඔෆ් වෝ ඊට පස්සේ ඔහුගේ අනාගතයේ ෆොක් එකක් කියන්නේ ඝන මීදුමක් තියෙද්දී වෙලාවක අපිට ඉස්සරහා ඈත කිසිම දෙයක් පේන්නේ නැහැ කියන්නේ ඔහුගේ අනාගතය මොකද්ද පේන්නේ නැහැ කියන්නේ අනාගතය අවිනිශ්චිතයි අනාගතය අවිනිශ්චිතයි කියන්නේ ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඕනේ කියන්නේ කම්ෆියුස්ඩ් අංකල් අනස් කම්ෆියුස්ඩ් වෙලා ඉන්නේ වර්තමානයේ දුහනවා හැල්මේ දුහනවා ජීවිතේ ජීවත් වෙන මට ජීවත් වෙනවා ඉතින් ඔහුගේ perception of life ඔව් ජීවිත පිළිබඳ ධර්ම ආකල්ප මත ඔබ අංකල් අනස් ජීවිත පිළිබඳ ධර්ම ආකල්ප අංකල් අනස් අතීතයේ සතුටකුත් නැහැ වර්තමානයේ සතුටක් නැහැ. මොකද වර්තමානයේ සතුටක් ලබන්න නම් ඔහුට හෝප් එකක් නැහැ. ඒ වගේම කම්පැනි එකක් නැහැ. කාකින්වත් ඇසුරක් සමීපතම භාවයක් නැහැ ජීවිත ඉස්සරහට ගෙන යන්න. ඉතින් ඕක තමයි අංකල් අනස් ජීවිතේ පිළිබඳ ධර්ම ආකල්ප. ඇයි ඔහුගේ හෝප් එකක් නැහැ. ඉතින් මේකේ දැන් මේකේ ඔයාලා මේකේ ලෝන්ලි කියන වචනයෙන් highlight වෙලා තියෙන lonely loneliness කියන වචන highlight වෙලා තියෙන මේක කියවුවොත් Ernest usually arrived for breakfast 20 වෙනි line එක Ernest usually arrived for breakfast at 9 o'clock, but having been paid 10 pounds for recovering a 3-piece in a public house the day before, he had stationed himself in the saloon bar for the rest of the evening to drink jar after jar of beer in a slow, prolonged and concentrated way that lonely men have. එතන මම බුද්ධි අරගෙන හිමීට බොනවා ලෝකේ ගැන අවධානයක් නැතර අයියේ ලෝකේ ගැන අවධානයක් නැහැ කියන්නේ ලෝකයේත් එක්ක වැඩි ආශ්‍රයක් ගැටීමක් මිශ්‍රයක් නැහැ තමුන්ගේ පාඩුවේ කියන්නේ ජීවිතේ ගෙවනවාට ගෙවනවා මැරෙන ගමන් ජීවත් වෙන හොප් එකක් නැති ඉන ස්ලෝ ප්‍රොලොන්ග් ඇන් කන්සන්ට්‍රේටඩ් වේ ලෝන්ලි මෙන් එකෙන් හයිලයිට් කරන්නේ අන්කලෙන්ස් කියන්නේ පාළු ජීවත් වෙන මනුස්සෙක් අර ශාන්ටිස් අර මේ මුඩුක් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් කැෆේ වලින් අර කැෆේ එකේ මිනිස්සු අර මේ කවුන්ටරේට අත දික් කරන්නේ කොහොමද සිමිලි එකකින් කියලා පෙන්නනවා ලයික් ඒ ලිටර්ඩ් ඉන්වේෂන් බීච් ලයික් ඒ ලිටර්ඩ් ඉන්වේෂන් බීච් extending between the two headlands of TN හරියට මේ හිතන්නවර මේ රැල්ලට අකුණු මූදෙන් තියෙන කුණු ඔක්කොම ගහගෙන එනවා රැල්ලෙන් හරහා ගොඩ බිමට ඉතින් ගොඩගේ අන්න ඒ වගේ දුම්රු පාට අර අර අපිටෂන් ආත් ගොඩ අර කවුන්ටරේට දිග වෙනවා මොකද තේ ඉල්ලන්න ඉතින් බලන්න එතනත් අර මේ පෙන්වන්නේ අර වර්කින් ක්ලාස් එක පිළිබඳව තමයි ඉතින් ඔන්න ඔය වගේ ලයිට්ස් එකක් ගත්තම ඒ වගේම තමයි මේක තව ටෙක්නික්ස් ටිකක් කියනවා මේ ලයික් මියුසික් ෆ්ලෝයින් හියර් ඇන් දෙයර් ඉන් වේරියේෂන්ස් ඔෆ් රිදම් ඒ ක්‍රවුඩඩ් කැෆේ සවුන්ඩඩ් ලයික් මියුසික් ෆ්ලෝයින් හියර් ඇන් දෙයර් ඉන් වේරියේෂන්ස් ඔෆ් රිදම් එතන ඔඩිටරි මේජර් එකක් තියෙනවා ඇහෙන ශබ්දයක් ගැන කතා කරනවා ඒ වගේම තමයි එතන පල්ලෙහා 4 years he had eaten alone අවුරුදු ගානක් තනියෙන් කාලා තියෙනවා but was not accustomed to loneliness e unath tham thani kamada huru wenna beri vela tiyena kiyala eka harima wedagath line ekak 4 years he had eaten alone but not yet accustomed to loneliness tanikama kewada tanikama huru wenna tawama beri vela tiyena ayi onama jeevath wenna satya ekuta tanikama kiyana eka kawuruth kemathi ne franchu gahena rani tanikama gannana kemathi adawa kiyana ඔහුටත් ඕනේ companionship එකක්. He could not get used to it. Had only adapted himself to it temporarily in the hope that one day its spell would break. Spell. Hope. ජීවිතේ hope එකක් නැහැ. ඇයි? ඔහුට companionship එකක් නැහැ. ඒ වගේම තමයි ආයි තියෙනවා time bereft him of these sentences. Till only a dull wordless image remained. dull wordless image කාලෙ විසින් ඔහුට නැති කරලා තියෙන ජීවිතේ ඔහුගේ අතීතේ කොයි වගේද වචන නැති dull his rupa වගේ
ඊට පස්සේ තමයි ඉස්සරහට යද්දී අපි මේකේ ඉස්සරහට යද්දී තියෙනවා ඔහුගේ අනාගතය ගැන. මේ අනාගතේ කොයි වගේද කිව්වොත් අනාගතේ he withdrew into himself and felt the emptiness of the world and out of me loki his tana and wondered how he would spend all the days that seemed stretched vacantly like goods on a broken down conveyor belt. ඔගේ අනාගතේ වර පේන්නේ මොනවා වගේද? Like goods on a broken down conveyor belt. conveyor belt එක කියන්නේ ඔය යම් දැන් හිතන්නකෝ ඔය සම්බන් නිෂ්පාදන විවාහ කරන අපෝලාවේ අර conveyor belt එකක් හරහා තමයි කැරගිලා එන්නේ. ඔය හිතන්න conveyor belt එකක් තියෙනවා ලා එයාපෝට් එකේ ගමන් වල එහෙම අර චෙක් වෙන්නේ ගමන් වල වල අඩංගු දේවල් ස්කෑන් වෙලා එහෙම චෙක් වෙන්නේ අනේ conveyor belt එකක් හරහා ගිලෙක් ඔය කැඩිච්ච conveyor belt එකක තියෙන මොනවද goods බාණ්ඩ වගේ ඔගේ අනාගත කැඩිලා කියන්නේ ඒක ක්‍රියා වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාම එක තැන පල් වෙන ජීවිතයක්. අන්නේ ඒක තමයි perception of life. ඔව් ජීවිතය ගැන හිතන්නේ මෙහෙම ඔව් ජීවිතේ එහෙමයි. අතීතයක් නැහැ, වර්තමානයක් නැහැ. අනාගතේ නะ අනාගතේ like goods on a broken down conveyor belt. past එක කොයි වගේද? things that happened and felt panic when he discovered a 30 year vacuum. අවුරුදු 30ක් ජීවිතේ විනාශ වෙනවා. All he could see behind was a gray mist and all he could see before him was the same unpredictable fog. Are api nishchita meedumak jeevitha hope ekak ne for the fog that would hide nothing. He wanted to walk out of the cafe and find some activity so that he would henceforth be able to mark off the passage of his empty days, but he had no will to move. ගම්පිය දැක් කරන්න ඕනේ කියලා තේරෙනවා ඒ උනාට. ඇතුලෙන් කිසිම හයියක් නැහැ කරන්න. හයිය නැහැ හිතේ විඳවන්න නිරතුරු ඇයි ඒ හෝප් එකක් බලාපොරොත්තුවක් නැහැ ජීවිතේ. ඉස්සරහට යන්න. ඊළඟට I think fighting the feeling of loneliness that he still remembered. මේ තනිකම කියන එක මතකයේ ආවර්ජනය වෙනවා. අර පාස් මෙමරි තනිකම හැම වෙලෙම ඔහුගේ එනවා වර්තමානයේ අන එනවා. ඉතින් ඔහු ඒකත් එක්ක සටන් කරනවා. He was wholly absorbed in doing good and at the same time fighting the feeling of loneliness that he still remembered but only as a nightmare is remembered. අර ගෑන ළමයි ආපුවා මේ තනිකම අමතක වෙලා යනවා. හැබැයි ගෑන ළමයි එනකම් ඔහු තනිකමත් එක්ක මොකද්ද සටන් හදමින් හිටියේ. ඒකත් ඒකෙන් අදහස් වෙන්නේ ඔහු එළියේ ඇත්ත යුද්ධයක් කරා වගේම ඇතුලේ psychological war එකක් wage කරනවා. The war he is fighting inside. තනිකමට විරුද්ධව යුද්ධයක් ඔහු ගෙන යනවා. Just the two children fell under his spell. ඔහුගේ බන්ධනයේට යටත් වුණා. බන්ධනේ ලක් වුණා. මොන බන්ධනයක්ද වුණේ? spell of kindness. ඔහුගේ කරුණාවන්තකමේ බන්ධනයටයි ලක් වුණේ. නැතුව මේ සමාජයේ එක වැරදි විදිහට social accusation කරේ කොහමද? society එක misinterpreted සමාජයේ එක අර්ථකථනය කරේ as to a spell of sexual appeal. හැබැයි එහෙම දෙයක් නෙමෙයි වුණේ. ඉතින් අර social accusation එක යටතේ ඒක ගන්න. ඒ වගේම තමයි ආයි අපි කිව්වොත් but he was happy and gained immense satisfaction. දැන් මේ ඔව් කියන්නේ he filled his empty stomach with a cup of tea while Ama and Joan satisfied themselves on 5 shillings worth of more solid food. He was happy and gained immense satisfaction from seeing them bending hungrily over eggs, bacon and pastries. And he was so smooth at last into a fine feeling of having something to live for that he hardly remembered for the lonely days. ඔහුට රසායන වැඩි තල්ලියක් හම්බුනේ නැති දවසර ඔව් එම්ටි ස්ටොමක් ඔව් නිරාහාරව ඉඳලා අරලට ගොඩ අරලට දෙදන් කරනවා කන්න. එයාලා කන දේ බලලා ඔහු ගොඩක් තෘප්තියක් ලබනවා. ඇයි? ඔ කාර්මික හොඳ මනුස්සෙක් නිසා. එනකොට මේ සමාජයේ ඒක ඒ දේ නෙමෙයි සමාජයේ දැක්කේ. ඒ දේ නෙමෙයි සමාජයේ බැලුවේ. ඒ දේට නෙමෙයි සමාජයේ අවධානය. සමාජයේ ගැරෙව්වා. සමාජයේ ඒව දකින්නේ නැහැ නේ. Lashed into a fine feeling of having something to live for.
අන්නේ කරුණාවන්ත භාවයේ ඒ ක්‍රියාව කරමින් ওই කම්පැනියන්ෂිප් එකේ ඒ පුංචි ළමගේ ඇසුරත් එක්ක. I hardly remembered the lonely days. ඔහුට අර මේ ඔහු අර යුද්ධයක් කරමින් හිටියා කියන්නේ තනිකමත් එක්ක ඒ තනිකම යුද්ධයේ ඇතහැරලා ඔහු හොඳ මිනිහෙක් වේගනේදී ආ සමාජයේ ඔහුව මොකක්ද කරේ ඇදලා දැම්මා අර අර බේබදුට අපේරෙදී ඔන්න ඔයාගේ සමාජයක තමයි විෂමාකාර සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඔයාලා මෙතන මේ ප්‍රශ්නේ අහන්නේ ඔයාගේ උත්තරේ මේ කොටස් තුනක් යටතේ. ඒ කියන්නේ ප්‍රභේදනය කරලා තුන ප්‍රභේදනේ තුනක් සහිතව අහන්නේ. මොකක්ද මේ 2016 ක්වෙස්චන් පේපර් එකේ One man's recollection of the past. ඔහුගේ අතීත ආවර්ජනය, අතීතයේ ආවර්ජනය කරන මොනවද තියෙන්නේ? ලෝක යුද්ධයෙන් වෙච්ච විනාශ, ලී ගැලීම්, ආනව සංහාරය තියෙනවා, ඒ ඝාතනය, ඔහුගේ යාළුවන් මැරෙන හැටි, මැරුණ හැටි, ඒ විලාප ලත්තුනි. ඊට ඔහුගේ his perception of life, definite perception of ජීවිතයේ පිළිවන් දාන ආකල්පය, ඔහුගේ අනාගතයේ මොන වගේද අපි නිශ්චිතයි, ඝන මීදුමක් වගේ, අවුරුද්දේක අතීතයේ ඔහුට නැති වුණා, අවුරුද්දේක අතීතයේ යුද්ධයේ විසින් අමුගේ රට වෙනුවෙන් ගෙනහිලා දැන් ඒ රටම ඔහු නිග්ලෙක්ට් කරනවා. ඉතින් ඔහු අවුරුදු 30ක් අතීතයේ විනාශ කරගත්තා. එයාගේම ඔහුට ඉදිරියේ පැවිදෙන කම්පැනියන්ෂිප් එකක් නැහැ, කම්පැනියන් ඇසුරක් නැහැ, ආශ්‍රයක් නැහැ, නිශ්‍රයක් නැහැ, පවුලක් නැහැ, ළමයෙක් නැහැ, ෆැමිලි එක නැහැ, they have abandoned him. කම්පැනි එකක් නැහැ, ඒ වගේම හෝප් එකක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. ඒ සෝෂල් ඇක්යුසේෂන් එක බලන්නකො, මෙයා ඇත්තටම වෝ හීරෝ කෙනෙක්, patriot කෙනෙක්, sacrificed everything for his country, but he is not even given prominence at the cafe. Cafe එකේවත් ඔහුව recognize කරන්නේ නැහැ. Society doesn't recognize him. Legal system doesn't approve of him. ඒක දැන් හිතන්නකො, මේ දැන් අර ඩිටෙක්ටිව්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා මෙයාව අරගෙන යනවානේ. apprehend කරනවානේ. ඒ ඩිටෙක්ටිව්ස් හරහා සිම්බලයිස් වෙලා තියෙන කාවද? මේ පාලන තන්ත්‍රය, legal system එක, government එක. ඉතින් හරිම ironic. මොකද the same people who sent him for war now condemn him. ඔහු යුද්ධෙට යවුවේ ඒ පාලන තන්ත්‍රය. දැන් ඒ පාලන තන්ත්‍රයම තමයි යුද්ධෙන් ආපු ඔහුව ඔහුගේ ජීවිතය විනාශ කරන්නේ. ඒ කියන්නේ ඔහුගේ ජීවිතය දෙපාරක් විනාශ කරනවා. යුද්ධෙට යවලා ඔහුගේ ජීවිතය විනාශ කරලා ඊට පස්සේ ආයේ ඔහුගේ ජීවිතය ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන යද්දි අර මේ යුද්ධෙන් අර පෝස්ට් වෝ සින්ඩ්‍රෝම් එකකින්, ස්ට්‍රෙස් එකකින්, ඒ වෝ ස්ට්‍රෙස් එකකින් පස්සේ අර ෂෙල් ෂොක් එකකින් පස්සේ බොහොමාර ජීවිතය ගෙන යම හිරුකු කෙනාගේ ආ ජීවිතය අන්තිටම අඩියටම ඇදලා දාන්න බේබත් දෙන්න කරා. සමාජයේ ඔහුමයි කරප්ට් සිස්ටම් එක. ඉතින් ඒ කියන්නේ අර මේ කලින්ම කිව්වේ දැන් ද කැප් ද ක්ලීනස්ට් තින්. තොප්පිය විතරයි ඔහුගේ තිබ්බ මොකද්ද? පිරිසිදුම දේ කියලා. හිස් කැප් ද ක්ලීනස්ට් තින් අබවුට් හිම්. එංගලන්තේ වෙනුම විතරයි වැඩ හරිම සෞඛ්‍ය. සමාජ සතා රජයන රට. තේමාවන් ගැන කතා කරොත් මේකේ ෆියුටිලිටි ඔෆ් වෝ කියන්නේ යුද්ධයේ නිස්සාර බව මේකෙන් හයිලයිට් වෙනවා. කරප්ට් අන්ඔෆිෂල් ලීගල් සිස්ටම් කරා මේ පාලන තන්ත්‍රය මේ අන්ඔෆිෂල් මේ කියන්නේ දැන් පොඩි ළමෙක් එක්ක කතා කරන්න, පොඩි ළමෙක්ට උදව් කරන්න, සරණ වෙන්න එහෙම කරොත් කියන්නේ දැන් එහෙම ඒක ප්‍රොහිබිට් කරමින් නීතියක ඔයවත් සෙන්ටෙන්ස් එකක් නෑ. ඒත් බලන්න යාළට ඕන ඕන විදියට හරියට සුදු වෑන් එනවා වගේ ඔන්න ඔක. ඒකෙම ගවර්න්මන්ට් සිස්ටම් ෆේලියර් එක. මේක රජයේ අසමත්තිය. රජයේ අසමත්තිය. ඒ රජය යාළම තමයි මේ මෙයාලම සොල්දාදුව කරලා මෙයාලගේ අතීතෙත් කෑව, අනාගතෙත් කනවා, වර්තමානෙත් කෑව. ඉතින් appearance of reality ඇත්තටම බලන්න appearance පේනම සහ යථාර්ථය. දැන් ඇත්තටම අංකල් ලර්නස්ගේ පේනම පිළිසිඳු විදිහ පේනම පිළිසිඳු නෑ. වෙනාට අංකල් ලර්නස් නෙමෙයිද හොඳම කෙනා මෙතන? කරුණාවන්තම කෙනා, හොඳ හදවතක් තියෙන කෙනා, great expectations එකේ ජෝකාගරි වෙනුමෙන් අවුල් වෙන්න පුළුවන්, රස්සාවෙන් බ්ලැක් ස්මිත් කෙනෙක් වෙන්න පුළුවන්, නිර්දන පන්තියේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒනට ඔහු නෙමෙයිද moral reference point? ඔහු නෙමෙයිද හොඳම කෙනා? ඔහු නෙවෙයිද හොඳම කෙනා? හොඳම චරිතේ, හොඳම මහත්මා ගුණාංග තිබ්බ කෙනා? අන්න ඒ වගේ appearance over reality.
the whole society has misjudged him. Social accusation, the whole society has misjudged him because of his appearance. But in reality, he was the cleanest, nicest person at his heart. The disillusionment of post-war Britain. Disillusionment. කියන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍යෙම disillusionment. බ්‍රිතාන්‍යෙම වැරදි විදියට මේ දේවල් දැක්කා, වැරදි විදියට දේවල් අර්ථකථනය කරා. මහා විකාර විසංයුක්ත වෙලා තිබ්බා. තෝ තැන්නක් තමයි බ්‍රිතාන්‍ය. Lack of opportunities for working class. Social inequity. ඒ කියන්නේ සමාජ අසාධාරණ. දැන් working class එකේ මිනිහෙක්නේ ඇලන් සිලිටෝ. ඒවා ඇලන් සිලිටෝ මේක හරහා කතා කරනවා. මේ අපෝස්ටර් යාර කුෂන් තමයි හදන්න ඕනේ අංකල් ඇනස්ට් මේ වර්කින් ක්ලාස් එකේ මිනිස්සුන්ට මේ රජයේ විසින් යාලව ඩෙන්ටිෆයි කරන්න යාලව රස්සාවක් දෙන්න ස්කීම් එකක් නැහැ ඒ සිස්ටම් එකක් නැහැ යාලව ඩෙන්ටිෆයි කරන්න යාලට අවස්ථාවක් දෙන්න සමාජය අර කොහේතොට සමාජය තුලනාත්මක බවක් සෝෂල් ඉනීක්විටි එකක් තියන්නේ සමාජ අසාධාරණේ ඔප්‍රෙස්ඩ් වර්කර් ඉන් ද වෙස්ට් බට්ටයිරේ ලෝකෙ හිටපු ඔප්‍රෙස් තැල්ල පැගිච්ච පැගුණු සේවකයා නිර්ධන පාන්තිකයාවෙන කතා කරනවා මේකේ අන්ඩර්මයිනින් ඔෆ් පර්සනල් ඩිග්නිටි ඇන්ඩ් සෙල්ෆ් එස්ටීම් ඔෆ් වර්කින් ක්ලාස් ඒක වර්කින් ක්ලාස් එකේ මිනිස්සුන්ට පර්සනල් ඩිග්නිටි එකක් නැද්ද සෙල්ෆ් එස්ටීම් එකක් තමාගේම පෞරුෂත්වයක් ආත්ම අභිමානයක් නැද්ද ඈ එහෙම ඇවිල්ලා එකපාරට පොලිසිය නේද මේ පොදු තැනක ඇදගෙන යන එහෙම අපහාස කරනවද මිනිහෙකුට ආත්ම අභිමානයක් නැද්ද psychological war, the war he's fighting inside. You know, the war of loneliness, he's fighting inside. Psychological war. Eliya yana war ekak wage mini athule fight karana psychological war ekak. Thiyena. Dan ewa dan mini yuddhen passe aapa aapi shell shock post war syndrome eke stress eke ehema kattiyata thiyena handuna ganna ona prathikara karanna raje ehema thiyena program me wada pilikala. Money and satisfaction, Tavadema, Mudala Saha Drupti. The uncle earn a salary will in Drupti at Labu and any. Arayana Khanna Dila Yalla Thamu Nirahara Vindala Thamu Gubadita Tvada Hitapuro Gatta Yalla Khanna Diya Balla. Thimala Niramisa Satur at Labu Puddhile. Uncle ඉතින් මෙන්න මේ වගේ දේවල් මේ collection of short stories මොකද්ද the loneliness of the long distance runner කියන මේ කෙටි කතා මාලාවේ ඉන එක කෙටි කතාවක අංකල් ඇර්නස්ට් හාර කොච්චර ලොකු පණිවිඩයක් දෙනවද නංගී මල්ලි අක්ෂිතන් ඔයාලට අර මට කලින් කිව්වා වගේ මට සමීප වුණා ඒ අක්ක කෙනෙක් ලේඩි කෙනෙක් කිව්වා නවස් මෙහෙම පොඩි disorder එකක් තියෙනවා ඒ හින්දා මට යම් කිසි දෙයක් එකම දේ එක පාරක් නෙමේ දෙපාරක් නෙමේ තුන් පාරක් මෙතන මේ ප්‍රෝග්‍රෑම් එකේ ෆාස්ට් යනවා ලෙක්චරස් ලා ෆාස්ට් යනවා මට කමක් නැහැ ක්විට් කරන්න එපා මොකද මේ ඉලෙක්ට්‍රොනික මීඩියා තියෙනවා ටෙක්නොලොජි තියෙනවා කමියුනිකේෂන් මීඩියා වට්ස්ඇප් ගොඩක් ඒවා තියෙනවා වෙබ්සයිට්ස් තියෙනවා රිෆර් කරන්න දේවල් තියෙනවා අද තාක්ෂණයේ දියුණුව ඉතින් ඒ තාක්ෂණෙන් වාලා තියෙනවා ඔයාලට දැන් අපි ඒක වුණත් අපි හයියෙන් කියනවනම් එනා ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න එපා අනිත් පැත්තට කරන්න කියන්නේ එනවා හිමීට මේ ප්ලේබැක් ස්පීඩ් එක අඩු කරන්න ලිසන් කරන්න ඒ වගේ නම අර හැමෝටම එහෙමයි මොකද උදාහරණයකට පළවෙනි පාර කිව්වම 100ක් වදින්න තියෙනවා දෙවෙනි පාර තුන්වෙනි පාර දැන් ඔයාලගේ ස්පීඩ් එක හැදෙනවා නම් හැදෙන්න ඕන නම් එකම ෆාස්ට් පේපර් එක 10 පාරක් කරන්න ඒ 10 පාරට ෆාස්ට් පේපර් 10ක් කරන්න එපා තුන් පාරක් නම් කරන්නේ එකම ෆාස්ට් පේපර් එක තුන් පාරක් කරන්න මොකද දැන් උදාහරණයකට මේ හිතන්නකෝ මේ question paper එකේ all instructions for candidates answer questions 1 in section A 2 from section B and 1 each from C and D all questions carry equal number of questions attain number of pages tonight time 3 hours or 3 hours ඇතුළත answer question 1 in section A 2 from section B එතකොට 3 and each and 1 each from C and D question 5 answer කරන්න ඕන time 3 hours එතකොට ඔයාලට එකකට ගන්න පුළුවන් 30 minutes විතරයි. ඉතින් 30 minutes ගන්න ඉතින් මාට දැම්මම 30 minutes ඇතුළත එක question එකකට answer කරන්න බැරි වෙන්න පුළුවන්. ඒනට practice කරන්න පළවෙනි පාරවල ගන්න පුළුවන් 1 hour.
දෙවෙනි පාර ට්‍රයි කරද්දි ඔයාල ගන්න පුළුවන් 50 මිනිට්ස් තුන්වෙනි පාර 40 මිනිට්ස් ආගමන 4 5 6 එතන මෙහෙම අරගෙන ඔයාල යම් කී වෙලාවු 29 මිනිට්ස් 27 25 ගන්න වෙලා ඒ ඉතින් ප්‍රැක්ටිස් මේක්ස් මෑන් පර්ෆෙක්ට් දැන් ප්‍රැක්ටිස් ඉතින් ප්‍රැක්ටිස් කරන්න ජීවිතේ දේවල් අපිට උනත් මට උනත් ප්‍රශ්න දිනන ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක් ජීවිතේ දේවල් ක්විට් කරන්න දැක්කේ නැහැ වගේ යන්න මග හැරලා යන්න රස්සාව උනත් ඇතහැරලා දාන්න ලේසි උනාට ජීවිතේ තින් අපේ ශ්‍රීණයක් නොවේ හිත උදේම අවදිවි යා යුතු තිබේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා ඉතින් නටනවා නොවේ බෑරුණු දෙපා වෙවුලන තනතන තහන තම් දෙන ඔයාලට සුභපත්තමින් මම යනවා ඔයාලගේ ජීවිතයට හයියක් අධ්‍යාපන රුකුලක් වෙන්න හැකියාවක් මට තිබුණා නම් හැකියාව ඉඩකට ලැබෙනවා නම් ඒ අවස්ථාව ප්‍රයෝජනගෙන මම ඉදිරි අවස්ථාව ඉදිරි අනාගතේ එනවනු දුර අනාගතේ එන බලාපොරොත්තුවෙන් පොරොන්දු අත්තට මම යනවා මේ නටන් ෆ්ලවර් නියෝ